කොට බුද්ධත්වයට පත්වෙන්නට ඕන නං මේ පාරමිතා සම්ම තිංසත් පාරමිතා සම්පූර්ණ කරන්න ඕනි කෙලක රජතුමනි අපිට උබතුමාගේ ඔංචිල්ලාර අනු කැල්ලත් දෙන්න අපි ඒ ප්‍රමාණම ලනුව කමරල දෙන්නතුමාට දෙ එ ඔචිල්ලාවත් නෑ නිාගට තුසාහර නිදිය දයන ගොඩ දීලෙවල්ල ගෙවල්ල මිනිසු හිමි කරන හදට පටනන්න්නවා ලිටයක් හදැන මේකට මෙචතරගයා චතරගයා මෙචතරගයගෙන් සමහර සමාජ මිනිස්සීන්නෝ ආමුදුරුවන්ට වැඩිය හාමුදුරුවන්ට පණකයන්ඩ. අල්ල පුද මනසේ මහ පපත්ත ෙ මනුසේඇේ රන්නු කරන්නේ. ගේ දත් සූදන වන්නේ අපේ පහන්වට වැඩ සටහ ආරම්භ කරන්න. ඉතින් වෙනදා වගේම අපේ මැදිරිියටද වැඩවාවාදාලට ඇතුමල් පිටියේ සුමන ස්මෙන්න් වහන්සේ පි ගෞවරුවෙන් පිගන්නවා ඇති අපේ හාමුදුුවන අපේ වැඩ සටහන් මාලාාවව පුරාවටම අපිදැන් කතාකරගනාව අපේ ලෞග ජීවිතයේ කොහොමද සැපවත් කරගන්නේ සහ මේ කියන්නාවූ කාරනා ගැන. ඉතින් අපේ හාමුදුරුවන්නේ දැන් අපි මේ ලෞකික ජීවිතයේ විධාගාරි දේවල් කරන. ඒ කරන අතරවාරයේ අපිට මේ සමහර ප්‍රශ්න තියෙනවා. ම දුවක් ැතුව පි නිවන වෙලාවල අපි හිර වෙන වෙලාව ඇතර ප හමදුරන මට හන්න පශ්ත මේ බුදු දහම තුළ මේ වගේ ප්‍රශ්න වලට අපිට විසදුමක් ඇත්තම නැදෙන අපි හිරවෙෙන තැන්වලදි අපිටහසෝද්න ැංවලද ස්වක්දනිවට අපිට මොකද තියෙන විසිදුම තෙරවන්සරන්න හැම දෙෙනටන ඇතම්ම මේ ගැටලුව ඉතාමත්ම කාලෝචීත සහ අපි සාකච්ඡා කළ යුතු කාරණාවක් විශේෂය මේ හන් ට ඩසටහන තුලද. අපි විශේෂයම වැඩිහිටි ශාවක පිරිසත් එවගේ මෙවර විභාගිටි දිරිපත්වන සාමාන්‍ය පෙළ විාගිටි දිරිපත්වන දවා දරුවුණුත් අරමුණු කරගැනම අපි මේ කාරණා බොහෝමයක් සකච්ඡා කරා ොකද දෙපාර්ශවයට යමක් එකතු කරලා දෙන්න. ඉතින් දරුවන්ගේ පැත්තන් ගත්ත හම දරුවන්ට ගන්නේ එක විදිහකට. වැඩිහිටියන් එකතු කර ගන්න එක විදිහකට. ඉතින් අපි හැමෝකයගේ ජීවිතය. දිහහා බැපු හම අපි හැම කෙනෙක්ම ජීවත්වෙන්නේ කටයුතු කරන්නේ අප ජීවිත අරමුණු සම්පූර්ණ කරගන්න අප ජීවිත විධ බලාපොරොත්තුූන් තියෙනවා ඉලක්ක තියෙනවා අරමුණු තියනවා මේ ඔක්කෝම ධර්මානුකූලව අපිට එකතු කරන්න පොළුවන් වන්න මේ කාරණනා දෙකට මොනෝගේ කාරණාවදකීවෝොත් එකක් තමා අපි මේ ඔක්කොම කරන්නේ කායික සුවේ වෙන . එතට දෙවෙනි කාරණාව මානසික සුවය. එතවට මේ අපි ැ දෙයක් කරන හැමදේකම අපි අවසානයට බලාපොරොත්තු වෙන්නේ එක කය සතුටු කරන්න මනස සතුටු කරන්න. එතවට පෘතජ්ජනයන් වශයෙන් ඔය ගොල්ලන්ගේ ජීවිතය නතා අපි හැම කෙනෙක්ගම ජීවිතයන් අපි මේ විදිහයට කය සහ මනස සතුටු කරගෙන යනවා හැබැයි මේක ඉවරයක් තියනෙනවද. ං ගොල්ලන්ෙන් පශ්නයක් ඇහුත් ංචි පශ්නය ඔයගොල්න්ගේ ජීවිතයන්වල ඔය සතුට කියන කාරණාව එකතු කරගෙන ගොඩ නගා ගත්ත දේවල්ල ඉවරයක් තියෙනවා ඒ කරන දේවල්ල කොච්චර සතුරුනා තන්තිමිටින අප රජතාව පොඩ්ක් තිබන එක කාරණාවක් මේ මනුස්සල් මනුසයක් කියන කෙනා සතුටු කරලා නිමාවට පත් කරන්න බැරිම විලෝකෙ සත්්‍යයන්තට සතුට කරන්න බැරිම සත්‍යය ාව වනුසැකයෙන් එතකොට අතුප්තුයි කරස්භාව. එතකොට අපි හැමෝ මේ කායිකසුවය මානසික සුවය ගැන කතා කරගෙන වැඩකටයුතු කරගන ගිහිල්ලවා අපි හ දුවගෙන යනවා මහා තරඟයක් දුවගෙන යනෝගේ දුවගෙන යනෝ. උදාාරණයක් විදේ අපි දැ මුදල් හොයන්න දුවගෙන ගහිල්ලා ගහිල්ලා ගිහිල්ල අන්තිමේදී. මුදල්ටි අපි අතට හම් වෙනකොට එක්කෝ ජීවිතය මොනදන ඇත්තේ වායසන වයසනය. ඒහෙම නැත්තැන් අපි ලඟින් ගීටපු අපේ අම්ම වෙන්න්න පුුවන් තාත්ත වන්න පුළන් සහෝදරය සෝදරෙන්න්න පුළන් මේය අපි දාලා ගීහිල වෙන්න පුලුව එතවට අපි මොන සැපසම්පත හොයා ගත්තත් අපිට තියෙනවා සතුට එතවට අපි කල්පනා කරනු අනි මේක අනේ මොකද දුුණේ කියන මේක අපිට මේ ඇයි අපේ සතුර ද මොක දදුුණ දැ එතොට අප ආය මොදවෙලතිී මානසික වසයෙන් දුකට පත්වෙන තැනගත එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දහම්මාර්ගය තුළ ගමන් කරන පිරිසක් විදිහට අපිට තියෙනවා ජීවිතයට එකතු කරගන්න විශේෂ කාරණ සමුදාය. අපි දැ මේ දේවල් මොනමොන දේවල් කරගෙන හිටියත් මේක අපි හැමුම් බලාපරොත්තිින් නිවරයක් නිමාවක් බලාපොරොත්වෙන්. මේ නිමාව දකින්නට නිමාව එකතු කරගන්නට ඉවාහල් වන කාරණ අපි හඳුන්න නවා දැ අපි. අපි මේ සංසාර ජීවිතය නිමමාරන්න බලාපොත්වවෙනි කොද. මං ප්‍රශ්නයක් ඇහෝත්. නිවන් දැකලන. නිවන් දකිනවනං අපිට නිවන් අවබෝධ කරගඩ ක්‍රමවේද කිහිපයක් තියෙන. මොන වදේ ක්‍රමවේද කෙලගත්තොත් සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය මහ රහත් භාවය. දැම සංසාර ගමන. දැ ජීවිත මේ දිර සැපවිද කර ගත කරන ගහිල නම පත්වුණන පස ය මේ දුකට පත්වෙනවන එතන මේ සංසාර ගමන ඉවරවෙන තැන ඉවර වෙන්නේ අර තැන්තුනට පත්වනාට පස්සේ. එක්කෝ සම්මා සම්බුද්ධත්වය එහෙමත්නතං පසේ බුද්ධත්වය එහෙමන්නතම් මහරහත් භාවයට මේ කාරණාතුන අපි හඳුන්න වන තුන් තරාබෝධිය කියර. ඉගෙන ගන්න දරුවන්ට වැදගත්වන කාරණාවක්, තුන්තරා බෝධියය මොකද කියෙ ඇහොත් වැඩිහිටියොත් දන්නේන. සහලාට පංචි දරුව දන්නව පංචි දරුව. පංචි කාලයාය පොඩක් ඉග ගන්න ඇල්මත්දක්වන හිද. හැබේ වැට්ටික කාලයනකොට මේ තු තර බෝධී කියන්න ොකද කියෙ දන්නේ. සමහරය මේකට නම් කරනව විධ ස්ථානයයක්ල තිය බෝධීන් වහන්සේලා. ජයිස්්‍රීමම හබෝධීන් වහන්සේ නැත්තන් කතරගම් බෝධීන් වහන්සේ ඔයෝගේ කියලා ඒ තැන්වල ස්ථාන නාමිකව බෝධීන් වහන්ේ නම් කරන තුන් තරාබෝධී කිවල් හැ තුන්තර බෝධී කියන්නේ බුදු පසේ බුදු මහරහත් කියෙන කාරත් තුන. මේ තුනට පත්වනාට පස්සේ තමා මේ සංසාර්ගමන කොයිවෙලේ හරි අවස්ථාව අපිට නිමාවට පත්වෙන්නේ. අන්නේ නිවාාවට පත්ව වනන් මොවද කරන්නවා. පූරණය කළ යුතු ධර්මටිකක් තියෙන. සම්පූර්ණ කරන. අපිට නිකම්ම මේ කහම්බ නෝද. ඕනම දෙයක්. ඔය හැම කෙනෙක්ගම ජීවිතයන් වල ඉලක්කයක් අරමුණක් තියෙනවා. ආගේ අරමුණට යන්න ඒ ඉලක්කට යන්න සපුරාගතයුතු කාරණාටිකක් තියෙනවා. උදාහරණයක් විදිේන අපි හීන දකිනවා මට ලස්සන රස්වක් ඕ. ටන රසාසාවක් මෙ ඉහල තැනක ඉහල ස්ේණික රසාවක්කෝ. මං මේ කල්පනා කර කරන්න. පාර්තනා කර කරඉන්නවා. මට මේ රස්සසාාව හම්බවයිද. නෑනෙනෙ මොකද මංගේ කර කරන්න ඒ ඒක වෙනුවෙන් මට අවශ්‍ය කරන සුදුසුකාන්සාහ වටපිටාව මා විසින්ම හදාගන්න ඕන. වෙන කෙනෙක් හදාගත්ත වටපිටාවක මට වැඩ කරන්න ෑ වෙන කෙනෙක් අපි ්‍රීඩා කරනවාගේ වෙන කෙනෙක් තනතීරු හදා ගන්න. ගිහිල මට සල්ල කරන්නබේ මොකද මට ගැලපෙන්න්නේින. එතකට මං සෙල්ලන් කරන්න ඕන්නම් ම ප්‍රඩා කරන්න ඔන්නම් මට අශ්‍ය තන තීරුව ම හරියට හදාගන්න ඕන්. එතකොට තම මන්දන්න මේ හරි තැන මොකද කිය. මෙන්න මේ වගේ සංසාරගමන කෙටිකරගන්න යන පාරේ සම්පූර්ණ කරගත් යුතු කාරණ අටිකක්ත්වයෙනවා. මේවා හඳුන්වනවා බුද්ධකාරක ධර්ම කියන්න. ම මේ පාරමිතා ධර්ම කියල ආංගේ කාරනාවමයි බුද්ධකාරය කරසාමාන වචටිකුත් එකතු කරන්න මොකදේ දරුව බොහෝ දෙනෙක් මේ එකට එකතුවෙලා නහිද දරුවන්ගේ අවබෝධය සඳහහාත් වැඩිහිටියන්ගේ අවබෝධ අට පඩිව එ එතකොට පාරමිතා කියලා කියන. බුද්ධකාරක ධර්ම කියලත් කියන. බුදුකුරු දම් කියලත් කියනවා. විදා වචනයන් වලින් තියෙන මේ ඔක්කොම අප දන්න වචනටාවත් පාරමිත පාර. පරතරයට හැරං යනව කියන අරතය එක තැනකින් ගම්මය වෙනවා මේ පාරමිතා කියන පරතර කියන්නමකත් අපි හරියට ප්‍රශ්න ගොඩක් තියෙන මෙතර ඉන්නවා අපිට ගඟකින් එහා පැත්තේ මහා සැඩ ගංගා පහරක් ගඟක් ගලාගෙන න සැඩ පහරක් එක් වේගෙන් ප්‍රවාහය ගලාගෙන යනවා එතකොට එහා පැත්ති අපිට පේනවා ශේම භූමිය එක අපට ැසෙන්ද පුලුවන් තැපේ වා මේ පැත්වාව ට පශ්න වැඩි දැන් අපේ ජීවිතය සුරක් සිත වවෙන්නේ හ පැතර පැනගත් තොත්විතරන හැබයි එහ පැත්තර පණින එක ලේසිනෑ මොකද ගගේ ජල ප්‍රවාහය හරිවේගවත් නොඒ මේ ගල්මුල් එක්ක ගලාගෙන යන ප්‍රවාහ ඇතින්. හැබැයි මේකට අප එකතු කරගන්නවා ඔරුවා එහම පහුරා වටපිටාවවෙ යන දේවල් ටිකක් එකතු කරගෙන ඔන්න දැන් අපිට පසුබි හදාගන්නවා. වන්න මේ පසුබිමහදාගණ්ඩ උපකාර වෙන කාරණාවන් නිසාවෙන් මේ පාරමිතා කියන පරතරට යන්න. එතරට යන්ඩ අපිට පාරහදල දෙනෙහින්ද මේ කාරණාවන්ට පාරමිතා කියීම. පාරමිතා සංඛ්‍යහත්මකව ගත්තොත් දායක්තිෙන්. අපි තොකොට අප මේවැට කියනවා දස පාරමිතා කිය මේ වචනය හැමෝම දන්න වචනේ. එතකොට මම මෙතනදී එකතු කරලා දෙන්නම් දරුවන්ට. දරුවන්ට විශේෂයෙන්ම මේක මතකය තබාගන්න අපිට හරි පහසුයි. පාරමිතා දහයම අපිට දැව දහයක් කිවම ලොකු ගානගන්න හරි අමාරුයි මේක පුංචිකාලිනං මේ විභාගයට පාඩගරනවා මේක හරි අමාරයිනි කියන. නේද හැබැයි එක ගාතාවක මොක්කොමටි මතක දයාගන්න පුලුව. ැ හද පොට් තක් කරන මන ලව ග ග නි ලමන්ගේ මේ අවබෝධය පිණස හැි හමෝගම හැමගේ මතකගේ පිණිස මහම මතක් කරන්න දානංසී ලංචනෙක්කම් පඤ්ඥාවිරයේන පංචමං කන්ති සච්ච මදිී ටානං මෙත්තුූ පෙක්කාතිමේ දස බලන්න දහය ගැන කියන විදි. දානං සීලංච නෙක්කම්ම පලවෙනි පදේතියනව පාරමිතාත් තුනක්. වොනො අද දාන පාරමිතාව. දෙවනි කාරණාව සීලංච සීල පාරමිතාව, නෙක්කම්ම නෙක්කම්ම පාරමිතාව. දානං සීලංච නෙක්කම්ම, පං්ඥා විරියේන පංචමක්. පඤ්ඥා කියන්නේ ප්‍රඥාපාරමිතාව විරයේන කියන්නේ වීර්ය පාරමිතාව මේ කාරණාටික එක තුන්නහම පංචමං කියන්න පහ සම්පූර්ණයි. ඊට පස්සේ කන්ති සච්ච මදි කන්ති කියන්නේ ශාන්ති පාරමිතාව නැතන් කන්තිපාරමිතාව කියත් කියනවා.න්ති සච සච්චාරමි. මදිට්ටහානං කියකිව් හම අධිත්ඨාන පාරමිතාව. කන්ති සච්ච මදිිට්ානංකි. මෙත්තු පෙක්කාති මේ දස. මෙත්තු කියන්නේ මෛත්‍රී පාරමිතාව පෙක්කහ කියන්නේ උපෙක්හා පාරමිතාව මේ කාරණ ඔක්කොම කරණ දහය. මෙන්න මේ කාරණ දාය, අපේ ජීවිතයට එකතු කර ගැනීම තුළින්. ලංකර ගැනීම තුළින් කිට්ටු කරගැනීම තුළින්, ප්‍රගුණ කිරීම තුළින්. අපිට ජීවිත සරහටයන්න පුළුවන්. එතකොට මෙන්න මේ පාරමිතා ධරමයන්. ර ලින්ම සඳහන් කර තුන්තරා බෝධයට පත්වෙන්න්නට ඕනි කියල. මේ පත්වෙනකොට අප මහා බෝධිසත්වයන් වහන්සේ පෙරුමන්දම් පුරුණකොට අසංකයේ කල්ප ලක්ෂයක් පුරාවට පාරමී ධර්මයන් බොහෝ කාලයක් බුදුරජාණන් වහන් දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමෝලයේදී නියත විවරණ ලැබවායිම් පස්සේ. බුදුුවරයන් වහන්සේලා විසිහතර නමක් අභියසදී ඒ කාල පරිච්චේදයක් කියන්නේ මේ දවසක දෙකක කාලයක් නෙමේ. අපි හිතන තරන් දේසි වාසු කාල මේ කල්ප ලක්ෂයක් කියන්නේ මහා දුර කාලයක්න එතකොට මේ කාලයක් පුරාවට මේක මොකද කරේ. මේ පාරමී ධර්මයන්. ප්‍රගුණ කර. මං මෙතන තව මතුවෙච්ච දහම් කාරණාවක් තව ටිකක් පැදිලි කළ දෙන්න. අපි පිින් පව් කියල කාරණ දෙකක් තියෙනවා කුසල් අකුසල් කියල තව කාරණාවත් තිය. පින පවයි කුසල් අකුසල් කියන කාරණ මේ වචන හතරක් තිබට මේ කාරණ හරක් තිබට මේ එක රණ දෙක්. අපි හිතන්න කාරණ වෙනවෙන වසයෙන් එකක් කියලා. පිණුත් සමානයි කුසලයක් සමානයි කියන නේ අප අපි ගොඩක් කවෙලාවට හිතන් හෙම පින කියන්නේ අපි ප්‍රායෝගිකව අප මෙලව සුවපත්භවය අප ධන ධර්මාජි කටයුතු සිද්ධරන එක පින්ක ම බවට පත්වන හැබයි කුසල කියන්නේ එක නෙමේ කුසලය කියන්නේ අපි ගාව ප්‍රගුණ කිරීම. මෙන්න මේ පාරමිතා දහයට එද්දී පාරමිතාවට එද්දී. අපිගාව අපේ ජීවිතය පුරාවට මෙන්න මේ ගුණ ධර්මටික මොකද කරන්න ඕන්. රගුණ කිරීමක් කරන්නට ඕන. එකගනි ප්‍රැක්ටිකල ජීවිතයේයට කියවල විතර කරයන්නේ නෑ. දැන් වැඩිපුරමතිය එෙම දැනගන්නවා, වචන මාත්‍රයෙන් දන්නවා ක්‍රියා ලියනවා. හැබැයි ජීවිතයේ නෑ. ජීවිතයේ තියෙනවානං. මේ ර ිතාව ට හට පැදිලිකගම මේ මුලු සමාජය හරි පිවිතුරු සමාජය වට පත්තිනවා මේ ආරක් සකරනවල. එච්චරට වටිනා ගුණ දරමටික. එතකොට මේ කාරණාව අපි පැහැදිලි කරද මේ පාරමිතා දහය ප්‍රගුණ කරන්නට ඕනේ තුන් ආකාරයකට. දැන් අපි කතා කරන බුද්දු පසේ බුදු මහරහත් කියලා. එතකොට බුද්ධත්වයට පත්වවෙන්නට ඕවන්න නං. මේ පාරමිතා සම්මතින්සත් පාරමිතා සම්පූර්ණ කරන්න ඕනි කළ කියනවා. කෙන පාරමිතා ති මෙතන තිහක් න දාහයනිතින් වෙන්න මේ දාය කොටස් තුනකට වෙන්නෙන. ඒ කොටස් තුන තමා පාරමිතා උපපාරමිතා, සහ පරමත්ත පාරමිතා. එක මේ පියවර තුනක් තියෙන් එතකොට මේක තුංආකාරයෙන්ම සම්පූර්ණ කරන කෙනාට. පුළලන්ම ැබෙනවා සම්ම සම්බද්ධත්වේයට පත්වෙන් එකගන් තිහයක් සම්පූර්ණ කරපු කෙනාට. එහෙනම් ඊළගට පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනවාම් පස්ස පච්චේක බද්ධව භාවයට පත්ව න මොකද දෙවෙන්නවා. මේක විස්සක් සම්පර්ණ කරන්න. ඒගැන පාරමිතාව පාරමිත. එ ඊළං කාරනාව මහරත් භාවිට පත්ව නන ොකද කරන්නන. මේ පාරමිතා දහය සම්පූන්ට පත් කරන්න ඕ. දැන් අපි හැම කෙනෙට මේ සංසාර ගමන නිවා කරගන්න පුළුවන්ද බැරිද . Tejna, අපි ඕුවමනාවක් නැතිකමයි කැපවීමක් නැතිකමයි සහ අවධානය සහ අවබෝධය බුදු දහම තියෙන්නේ අවබෝධයෙන් යන ගමනක් හැබැයි වර්තමානය බොෝධිනිි න්නේ මොන ගමනද අනවබෝධය න ගමනන් ඉතින් ඒ කාරණාවන් අපි පැහැදිලි කරගමු එකින් එක මේ මම පුංචි කාරණාවක් එකතු කරන්නන් මේ අපේ දරුවන්ගේ අවබෝධය සඳහා මේ ජාතක කතාවන් මේ පාරමිතාවන් වලට මේ ප්‍රශ්නය සාකච්චා කරණය නිසාවයම විවාාගෙට ඉදිරිපත්වන දරුවන්ට අහනව එකකාරණනාවක් බුද්ධකාරක ධර්ම මනවාදග කියෙන ැ බද්ධකාරක ධර්ම කියන්න දන්න. මේ කාරණ දය මහනිනෑ. විවාාගට අහනවනන්ගහන්නේමකින් එකක් දෙකක් තුනක් විතර නම් කරන්න. දහයක් තියනවන අපට ගාතා මතකෙන දානන් සී ලංචනම්ම පඥා විරේන පංචම. එත පහමන න්ති සච්ච මදිිට්ා නම් එතු පක්ාතිේ දස ඔක මතක තියෙනවනම් එතන සාර්ථක ලකුණ කම්මන දරුව ඇ ඊලංකාරනාව මේවා බෙදන විදි මොනවාද කිය හ ලක. එතකට බෙදෙන විදිීතිීකගත් අපි කතා කරා පාරමිත ඔබපාරමිත පරමත්ත පාරමිත. ඊළඟට ආයහන්න පුුව මේවා විදිට සම්පර්ණ කිරීමේ ලැබෙන තටය මොනවාද කියෙන තට බදු පසේබුදු මහරහ ැඟතකට. ළමයින්ටත් පිටු හලක් වේ රුකුලක් බවට පත්වේ පාමිතා පිළිබඳව වබෝධයක් ඇති කර ගන්න එතතුර ම මේ පිතන්න්නම දරුවන් පිළිබඳ පංච අවබෝධයක් අධානයක් යෙමු කරලා. මේ එක එක පාරමිතාවන් වනට අදාළවන ජාතකතාවකුත් මතක් කරන්න ඔබේ ජාතක කතාව විස්තර කරන්න කියලා කියන්නේ නෑ. මේ පාරමිතාවට අදාළ වන ජාත කතාමු කති කියන. මං එකකට එකක් ගාන එකතු කරන්න. පලවිනි පාරමිතාව තම දාන පාරමිතාව. දාන පරමිතාවක හම අපි දන්දීම පිබඳව වන කතා කරන්නේ. අපි විස්තර කරග යම් මේ ගවම දන්දීම පිළිබඳව. දන්න්නේනකොට අපි කොහොමද දන් දෙෙන්නේ. අපි දන් දෙන ක්‍රමවේද දෙකක් තියෙන. එකක් තම පූජාබුද්ධිය දෙන දානේ. අනනිත් එ අනුග්‍රහබුද්ධියෙන් දෙන නේ අනුග්‍රහයක් විදිහයට. පූජාවක් කරන්න මහා සංගරත්නය පූජතුන් වහන්සේ ආ අරමුණු කරගනන පූජාව. එතකොට මේ අපි දැවල් පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කියලා කතා කරන්න එතකොට පාරමිතාවක් කියන්නේ පලවෙනි කාරණාවදී. අපේ බාහිර වස්තු පරිත්‍යයාග කිරීම. බාහිරවස්තු ගැන හිතන්නේ නැතුව කටයුතු කිරීම. තමා පාරමිතා කියන්නේ. උපපාරමිතාව කියන්නේ අපේ මේශරීරි ඉන්ද්‍රියන් අපි දන්න පුළුවන්ද බැරිද පුළුවන්. එතකොට ඉන්ද්‍රියන් විනාස වෙලා ගියත් අතපය සිින්දිල ගියත් අපේ මේ ගුණ ධර්මය ප්‍රගුණ කර එක නැති කරගන්නෙ පාගෙන කාරණාව පැදිිගෙන. එතකොට පලවිනි කාරණ හිි ධන පාරමිාව එකතු කරලා ගත පාරමිතත් දහටම ඔය කාරනාවකතු වෙන. ඇතොට පලවෙනි රණාර ගත්තවොත් ාහිරවස්තුූන් පිළිබඳව ලීමක් නැතුව දෙන පරිත්‍යයාගේ පාරමිත ධන පාරමිතාව. තොර දාන උප පාරමිතාවන්නේ. අමන්ගේ සරීර අවයවයන් පරිත්‍යයාග කිරීම අපිට පරිත්‍යයා කරන්න පුළුවන්. ුදාහරණයක් විදිර අපේ ඇස් දන් දෙන්න පුොළුව වක්ගඩු මෙහිට පස්සේ අක්මාව. ඔය වගේ රුදිර පරිත්‍යයාගේ. එතකට අප කෙනෙක් සුවපත්වීමප එහම හැමෝටම හිතෙන නේන. එතකොට ඒ තැනට පග පාරමිතා ප්‍රගුණ කරන බෝසත් දරුව විදිහට දරුවන් විදිහට ඔය හැම කෙනෙටම. අපේ වර්තමාන දරු පරපුර බෝසත් දරුවන් පිරිසක් බවට පත්කරවීම අපේ මේ පහන් වැටේ ප්‍රදානම අරමුණ එොට වැඩහිට පිරිසටත් ධර්ම අවබෝධයක් ඇති කරලා දෙන්න එකත් මේක එකකාරමුණ. එතකොට අපේ අඳුර ජීවිතය අලෝකොමත් කරගන්න එක තම ප්‍රදානම අරමුණ. එතකොට මෙ නැමි අපි ගාවතියන දෙයක් පරිත්‍යයා කරන්න. එතකොට අපේ සරීර ඉන්දියම් පරිත්‍රයා කරන්න පුළුවන් නං අපි නිනිතව්‍ය පරිත්‍යය කනන්නේ හලක දයක් ේ. එතකොට අපේ ශරීර ඉන්ද්‍රියන් පරිත්‍යයා කිරීම තම උපාරමිතතා බවට පත්වේ අන්තිම කාරණ පරමත්ත පාරමිතාව. පරමත්ත පාරමිතාව කියන්නේ ජීවිත පරිත්‍යයාගේ. අපේ ජීවිතය නැතිවෙලා ගිය අපි කරන ගුණ ධර්මය කවදා කොතයින් කරන්න හොඳ නෑ. එතකොට මේ පාරමිතාවන් බුදුරජාණ බෝෂත්වයන් වහන්සේ පූර්ණය කරන අවදයේදී. විශේෂයෙන්ම දාන පාරමිතාව ගැනෑ. ප්‍රකට වෙන ජාත කතාව තමා වෙස්සන්තර ජාතකය යතර අපිට හොඳ හල පුරදුදයි නොකොල මගැතියා ගන්න සරලව ධාන පාරමිතාව ගැ ප්‍රකට වෙන ජාතක කතාව ම වේ‍යසන්ත්‍ර ජාතික. යතොට දැන් දීම පිළිඳවත් දන්නවා දන් දෙන්න ටෝනි හිතේ පැහැදීම ඇති කරගෙන ශ්‍රද්ධාවෙන් ගෞරුවෙන් යුක්තව යමක් පරිත්‍යයා කරනවන එතන අපිට අතහැරීම කියන කාරණාවට යන්න පුළුවන්. එතොට දැන් ධාන පාරමිතාව සරලව විස්තරගන්න පුළුව. මෙතන්න මි ඊලන් කාරණාවටය අපි දානම් සීලංචී සීලය කියන කාරණාවදී ම මෙතට ත විශේෂ කාරණාව ගතු කරනවාස් මේ ප්‍රධානවසය සීලයේ බෙදෙනවා කොටස් දෙකකට ගිහි සීහිලය සහ පැවිදි එතකොට ගිහි අයට වෙනම සීලයක් පැවිදි වනා අයට වෙනම සීලය එතකොට සහලට දරුවට ප්‍රශ්නයක් කහන්න පුුවන් සීලේ නම් කරන්න. ො ඒ ම් කරනකට අප බහුරණ ප්‍රශ්න පත්‍රයනවනි මේකනවා පැවිද්ධන්ට විශේෂතු සීලය නම් කරන්න. එතකොට ඒකි දාලයනවා පංජසීලය උපසම්පදාශීලයේ සාමනේර සීලය කියලා දාරතිීනවා. ආය වෙන දන උපසම්පදාශීලය සාමනේරසිය. අප අඒයි පංච සීල්ලි දැකගුවෝන් සි පන්සිල්නිි ඉරගාහනව. එතකොට වැරදිනවනේ. එතකොට ගිහි අයට නියම වන ගිහි අය ආරක්ෂ කළ යුතු සීලේ ගත්තහම. ගිහියාගේ නිත්ත සීලේ බවට පත්න්න පංච සීල පතිපදාව පන්සෙල්ල ආරක්ෂා කරන්න ඕනි. ඊට අමතර විශේෂයෙන්ම පොහෝය දදිනේද නත උපෝසත දිනේ ද අට සීය දස්ස සීලේ. මෙන්න මේ කාරණ සීලය කිය වශයෙන් හඳුන්නන. ඊට අමතර පැවිදි සීලයට ගත්තහම සාමනයට සීලයේ. සාමනයට භික්ෂූන් වහන්සේලාට අනුගමනය කරන ආරක්ෂාරන සීලය. ඊට පස්සේ. ප සපදා ික්ෂන් වහන්සේලා රක්ෂ කරන උප සම්පදා සීලේ මේගේ විදිහර තම කටස්සේක බෙදන්නේ. දැන් අපි මෙතන කතා කරන්නේ යන්නේ සීල පාරමිතා ප්‍රගුණ කරනු කොට අපි සිල්ලුවත්වෙන්නට සිිල්වත්වීමත් තුළ සිල්ුවත් වීම කියන කාරණාව කතා කරද්දී තව මම උදෘත පාටය එකතු කරලා දෙන්නම් මෙතැට වැදගත් කාරණ වචනය වාකයා කාය වාචානං සමෝදානං සීලන් සරලව මේ මතකදය. කාය වාචානන් සමෝදානන් සීල. මොකක්ද මෙතන කියන්නේ. කාය කියන්නේ කය වාචානන් කියන්නේ වචනය සමෝදානන් කියන්නේ සංසුම් කිරීම සීලේ. දැන් අපි අහනවා සමහර වෙලාවට සමහර උදවේගෙන් ප්‍රශ්නහනව සීලේ කියැන්න මොකද ගත්ත ගමන්ම කියන්නේ මොකදද සිතකය වචනය සංවර කිරීම ඇතන් තුන් දොරහංගර කිරීම සීලයයි කිය. ද සිල් සමාදන් නහම කොහොමද හිත සංවර වන්න වෙනද. එහම වෙන්නේ නෑ සිත සංවර කරගන්න චිත්ත භ්‍යහාස ප්‍රගුණ කරන්න ඔ බවනා කරන්නන්න. එහෙනම්. අපි කයවචනය දෙක විතරයි සිල් සමාදං වීමෙන් සංසුන් වෙන්. උදාහරණයයක් විදර බලන්න අප පංචශීලපතිපද ත්‍රා ගාතයේ සිද් කරන්න ක අයමෝලි කරගන්න. ගකි ලි සිද්දවෙන්නේ කය මෝලිකරග ි එක හිතේ සිතුවිල්ල බලපෑවට කයමලි කරගන තමා සිද් වෙන්නේ. එතකොට කාමේ වරද වාහසරෙන්න්නේකාය මෝලික කරගෙන. මුසාවා බොරුව කරන්නේ වචනය මෝලික කරගන. එතකොට සුරහමරේඒ අයමෝලික කරගෙන සිද් වෙන්න. එතකොට මෙන්න මේ කය සහ වචනය පරිස්සංකිරීම තමා සීලේ තුලින් සිද්ධ වෙන්නේ. දැන් මේ ක අපි දැන් ප්‍රගුණනරන්නට නනි කිවන්න. සිල් ආරක්ෂා කරන කෙනෙ. මං මෙතන්ට සීල පාරමිතාව ගැන කියන ජාත කතාවතියෙන සීල විමන්ස ජාතක. මං කාරණ තු ච්චිින්තාව චුක්ක් පැලි කලන්න. ඉස්සර අපේ බෝධෂත්වයන් වහන්සේ ඉස්සර අපි ගෙන ගන්න අපි න මුලින්ම කතාකරාවගේ ගුරු ෙදරණ ගුරුවරය ගාවට ගිල්ල ගෙන ගන්න. එතකොට දැන් මේ දිසාපාම කාචාරවරයා කාවට ගිහිල්ල ඉගෙනගන්න බෝධ්සත් කොමාරන තැනවා. දැන් මේ ගරුවරයා ඉස්සර සිරිතක් ති බන්නේ දක්ෂ ශිශ්්‍යයට තමා ගුරුවරයාගේ දියණයක් එෙම ඉන්නවන සරණපාවල දෙන්නේ. දක්සම සියට තමා සරණපාවල දෙන්න. එතකොට දක්ෂ ශිශ්‍යයට තමා ගුරුවරයක් ප්‍රසංසා අක්කොම හම්වේ. ගුරුවරයට අවශ්‍ය වෙනවා මගේ ශිශ්‍යයෝ. කොච්චර සිල්වුවත්ද කියලා හොය. තෝට සිල්වත්ම කෙනට තමා මගේ දරුවා දෙන්නේ කියලා කියන කාරණාව මතක් කරලා. තමන්ගේ ශිෂ්‍ය ප්‍රජාව අමතලක් කියනවා දැන් ඔයගොල්ලො හොඳට ගැෙන ගත්තා හැම දෙයක්ම සම්පූර්ණයි දැන් ඔයගොල්ලන්ට මම පැවරුමත් දෙනවා. මොකදද පැවරුම ඔයගොල්ලෝ වෙන කොහෙන්වත් නෙමි තමන්ගේ ගෙවල්ලොලට ගිහිල්ලා තමන්ගේ ඥාති ගෙවල්ලව ගිහිල්ලා ඒ ගෙවල්ලල තියන මගේ දැන් දුවක් නන්නේ දුව සතුරු කරන්න එයට ආබරනෝන් වටිනාම කියන ආබරණ සොරකං කරගෙනන්න කියනවා. කරගන්න කියල ගුුවරය පැවුම දෙනවා මොකද කරන්න. අනිත්ද තරුණු කුමාරවරු දරුවෝ කෝමටැන් කරන්නේ දීනිය සරන්න පවා කරන්න කැමත්තේ මොකද කරන්නේ ඔන්න ගේල්ලට කියලා හොරකංකරගන්න හොරකං කරණන්නේ නවා එක කුමාරයෙක් ම එකක කරන්නේ නෑ. ඉට පස්සේුමා කැඳවල ගරුවර කියනවා මං දුන්න වැඩේ නුභකර ම ගුරුවර නටකී කරුණ ස්සි කියනවා ගුරතුමනය ඔබතුමා මට ඉගැනගරන්න තියන්නේ. ගුගන්න ලතියෙන්නේ කවදාක හොරකමක් කරන්න එ පාගිය. එතකොට මන්ගේ සිල්වත් භාවිේ මම ආරක්සා කරගෙන න්නවා එහින්න්න ම කවදාක හොරග කරන්නේ නෑ. ඔබතුමාට ගුරුපන්රු දෙන්නවත් ඔබතුමාගේ දියනය සරන්නුපාවාගණ්ඩුවක් මට හොරකන් කිරීම අවශ්‍යතාවයක් නෑ කියන කාරණාව. එතකොට තමන්ගේ තමන්ට මොන්න වර ප්‍රසාති නැති වුණා දැම් බලන්න අපේ යයි හොරකන් කරන්න කහොමදක. තමන්ගේ වාසියට තමන්ට මොනහර නැති වෙනවන. හම එකකටම හොරකම බොරුව වංචා වෙනවනේද. එත සමගේ එකක වාසී වෙලාවල් වලට අවස්ථාවට බොරු කියන එක සිද්ධ වෙනවනේ හොරකං කරන එක සිද්ධ වෙනවනේ එතකොට කෝ සිල්ල අත්වාල් ඔන්න ප්‍රසන ඇතිලන ආගක්කකාරම ඔය ස සීල විවන්ස ජාතික. දානන් සීලංච නෙක් නෙක්කාම කියන්නේ. අපි නයිස් ටම්මි මේ හැම දේකීම අයින්වෙන්න පුරුදු වෙන්නටවා. ැ අපි හඳම මේ එකඒ කාරි ජීවිතයත් තුලන්නේ මේකින් චූටක් ඇත්තුනහම පිට වෙලාකට නිදහසදය නපුල හැබයි දන් අපිල්ලගන යන්න ගිය තෝක දහස දන්න. නෙක්කම කියන්නේ උදාහරණයක් විද අපි දැන් ගිහිකි අතඇරල යනවා කියන කාරනම් නෙක්කම කියන්න නයිස් ්‍රම්මිකයන් අන්නේ කාරණාව. එතකොට දැන් අපේ සිල් සමාදන් වෙන උදවන්නේ සිල් සමාදං වෙඩ ගිහාම නෙක්කම පාරමිතා පුරාගන්න පුළුවන් හැබැ හිත කොහතින්නේ. ගෙදර තියෙනවා ගෙතර බඩ මුට්ු ගැන තියෙනවා දරු ගැන තිෙනවා දැන් නිෙක්කම්වේ වෙලාද. සරීරස්කන්දේ මෙතන හිත එතන. එතකොට නික්කම් වෙනේ ආං නීදීවල් අපිට ජීවිත අතරල්ලා දාලා යන දවසක දාල යන්ඩ වෙන්නද. කැමැති වුනත් අකමැතින දාල ඇන්න වෙනවා. එතකොට ආං එතකොට අපි පුරුදු කරලා තිබොත් මේක ප්‍රශ්නයන්නේ නෙ. ආගේ ප්‍රගුණ කිර බලනවේ පරමිත අපි දැන් උනක් කතා කරේ. සරලව එතකොටන මකා දේව ජාතකය. තම මේකට ප්‍රධන වෙන ජාත කතාාව. ඊලංකාරන ප්‍ර්ඥා පාරමිතා පඥා වෙරේන. ප්‍රඥ්ඥා පාරමිතා. ඒන්න ප්‍රඥාව කියන්න අපිට නුවන දියුණු කරගන්නවා. දැනුම තියෙන් මොනුව කරන්න. අපි කෙනෙක්ට අහු නොවෙන්ඩ අපි කලින් අඩ සහන්න කතාර කෙනෙ තෝරගන්න ජීවිත තේරුම් ගන්න වබධ කරන්න ොහම කි කිය. ඒහම නොද අපට මොවත්දවන දැනුක්කෝන්. බුද්ධියක්කෝොන්. මෙන්න්න මේ බුද්ධිය දයුණු කරගන්න. අප දැනුම ලෝකේ තුලින් අපි ප්‍රගුණ කරන්නවා. සමහර දේවල් අපි කාලාන් රෝපයව බෝධයරුවන් පුංචිකාලයට අම්ල්ල තාත්තල කියන මේ වැරද කරන්නපා මේ දේ කරන්න මේ තැන්ට යන් එපා හෙම කරන්න මේ ඇසරු කරන්නපා කියලා කියනවා.ි තරුණකමට අපේ තියෙනි ඔක්කොම දන්නවා කිය හිතාගෙන. අන්තිේද අපි තීරණ ගන්නවන හැබයි යම් අවස්ථාව ජීවිතය වැරදුන හම යම් ප්‍රශ්නකට මුහල දුන්නහම අපි මොද කල්පන කර. අම්ම තාත්ක් කියපුද ඇහුවනම් හැබ එතකොට අපිට එක තේරන්න මොනෝගේ වෙලාව. අපි යම් තාක් දුරට පරින්නත වඋනාට පසනි. අපි ජීත යම් කාලයක් ගිියාට පස්සේ. එහින්ද මේ ප්‍රඥාව කියන එක. මේ හැම දෙයක්ම යථස්වභාවෙන් දකින්නට අපි ගාම කතිය නත් ප්‍රශ්ඥාව තියන්නට ආගේ ප්‍රඥාව කගුණන කරන්නට. පටිටාවවි ීන් දවල් පිුවා හොඳව බෝධ ඒකට ප්‍රධාන වෙනම ජාත කතාාව තම උම්ක් ජාතක හොන්දට හලතයන ජතක කතා මං පශ්නයක් කියන්න වැලියොත් ප්‍රශ්නය කෙන මතකද. මහොසද මේ කුමාරයා මොකද කරන්නේ රත්තුමා කියනවා දෙම ගමි අය අමාරෝධාන් රත්තුමා එකක වැඩ කරනව එතකොට පරිවිඩයක් කියයවනවා රත්තුමාගේ වැලි ොන්චිල්ලාවේ ලනුව කැඩනා සින දවැැල් එෙන් ලනුවක් කමබරලවන්නේ. ැල්ලෙන් කවදා කත් ුව කමරඩ බෑ කුමාරය මොකද කරන්නේ මිනිස්සු ඉතින්ැ නැතන් දඩ ගහනවන රජ්තුරවා ඊට පස්ස මොකද කරන්නේ කුමාරයකට පශ්න අරයි යනම් ඇරන්ගම් පස්සේ මේ කුමාරය කියනවා හරිම පශ්න ස ඳන්න. ඒකැලා හොන්දට කතා කරන්න පුළුවන් පුද්ගල ටිකත් තෝරගන්න කතා කරන්න පැන්න මේ කොටදාගන්න බෑ මේ හරිය අමාරුයි මොකද කරන්නේ කතා කරන්න පුළුවන් පිරිස තෝරගෙන උගන්නනවා රජතුමනි අපිට උබතුමාගේ ඔංචිල්ලාේ අලනු කැල්ලත් දෙන්න අපි ඒ ප්‍රමා්ම ලනුවක් කම්පරල දෙන්න. දනත්තු මාට ද හමලන් ඔන්චල්ලවත් නෑන එතැනම ප්‍රස්නේ අර ප්‍රඥාව මෙහෙවන විදි. අ වෙනත් විදිහකට කල්පනා කරන විදිහ. අඒක ඒ විදිහට ඒගේ ගුඩාක් සුන්දර දේවල්ති න ප්‍රඥා ප්‍රගුණ කරම අපිම ටික ටික. සරේ තුලින් දැනීම තුලින් අපි මේම ප්‍රගුණ කරන්න මේ ෝක ඇත්ත ඇති ැටි අපි වැරඩට පෙළවෙෙන්නේ ඇත්ත දන්න නැතින්න. හද ඇත්ත දකින්නට දැනුම දියුණු කරගන්නටඕ. එකතාම් ප්‍රඥාව කියන පොතපති සමාජී වටපිට මිනිස්සු ඇසරු කල දිුණුරගන්නන. ඉළං කරනාව පඤ්ඥා විරියයේන පංචම. වීර පාර්මිතාව. වීරය කරන්න ඕන මොනුව කරන්න. මහන්සි වෙන්නට ඕන. අපි උත්සාවන්ත වෙන්නට ඕනි. උත්සාහයෙන් නැතුව, අපි ජීවත්යෙන්න්න බැන් ඔබගේ ජීවිතය සාර්ථකරගන්න ජීවිතය ඉස්සරහට ඇරගයන්න ජීවිතය සාර්ථක පුද්ගලයේ බවට පත්වෙන්නට නං ඔබගාවවතයෙන් ොමකත්. අනිවාර්රයම උත් සහහි තියන්නට අපි උත්සාහ ගැන කතාර තින වන් හිද ගොඩා කතා කරන්න නෑ මේක අදාළවෙන ජාත කතාව තමා වන්න පත ජාතකය. වන්ු පත ජාතිකර කැලේ ගිහිල්ලා කාන්තාරය මැදිින් යද්දී මම ජතකතා සරල්ලො මතු පිණින් මතු කරන්නේ. අවබෝධය සඳහා අන්තිමේද වතුර ඉවරෙන. වතුරටි යරුණනම් පස්සේ හොයනෝවට පිටාව වතුරන තව කාතාවට ගොඩ දුරයන් දෙෙන. ඊතන පදුරත් දැකලා එතන හාරල හාරල් හල පොලො වැයටට යදී ගල් තලාව. හැබැයි ගල් තලාවැටින් වතුර ගලාගෙනන සද්‍යයහනෝ. තින් අර උත්සාහාවන්තු වෙලා හැම මහන්සේලා අ ගල බින්දල වෙල්ල ජලයේ ලබාගත්ත අවස්ථාවතම වන්නුපතිජාතක සඳහන්වෙන්න. ආගේී විදිහට. උත්සාහන්ත වන්නට ජීවිතය අරමුණ සාධනය කරගන්න අරමුණට යන්න උත්සාවන්තවෙන්නට ඕන් අංක තමා වීර පාරමිතාව දැන් අපි පාරමිතා පහක් ගැන කතා කර ත පහක් අපිට කතා කරමු කතා කරන්න තියනවා පං්ඥාවිරන්න පචමන්ති කන්තිකෑන ශාන්තිය ඉවසීම ෂවැඩ වඩා වැදගත්වන ශිස්ස ජීවිතයේ දැන්ි වස ඕන මොවගේ තැන්වල මේ කාලෙන ආර්ජි පහසුකන්තිය. අම්මලා තාත්තල ගොඩාක් තුක් මහන්සේ දරුවෝ ගොඩනගන්න දරුවන්ගේ නාගතයේ සුරක්ෂිත කරන්න ගොඩාක් වේ සහසේ නොන. එතකොට මේ වෙලාවේ යම් දුස්කරතා නැතුවාමන මේ සමාජ. බොෝ දුස්කරතා සමුදාය මත තමා මේ සමාජිමිනි සු ජීවතයෙන්. එතකොට දරුවන් විදිේර කල්පනා කරන්නටන අම්මට තාත්තට ලොකු බලපෑමක් ඉල්ල කරන්නේ නැතුව. ලොකු බර කරන්න නැතුව තමන්ට පවති දේවල්ල තමන්. ජ අ අල්පේච්චතාවේ සහ මහිච්චතාවේ මහිච්චතාව ද අපි ඕනුහට වැඩිය වියදං කරගන යනයන අල්පේච්චතාවයක අපි තියෙන දේවල්ලින් සරලව ජීවත්වෙන්ට උත්සාහ කරනේ. ඇතින් මේ කාල සීමාව ඒ විදිහේ ජීවන රටාවක් අපි හුරු කරගන්නට ඕ. එතමට ඉව සඩ වෙනවා. සමහල්ලාට මේ කාලේරීර පාරිසරිකවසේ පවතින උස්නත්වයේ දරාගන්ඩව වෙන. ඉගැනමට මේ බාධාව පවට පත් කරග හරියන්නේ. ොට ගොඩක්දේව නිවසන්ඩ වෙන. ජීවිතයේ අරමුණට යන්න ඉලක් කේටයන්න ඉවසන්ඩ වෙන. ඒ ඉවස අප ජීවිතයේ නැතිවෙලා ගියත් ඉවසඳෝ. ශන්තිවාදී ජාතිකින් කියන්නන්නේ කාරණ. සාන්තිවාදී අවස්තුම ත කොතමන් ඉවසීම කොම තමන්ගේ ජීවිතය නැතිවෙලාගියත් ඉවසීම ප්‍රගුණ කරපු ආකාරය. එතකොට ඉවසීම කියන කාරාව සිස්ස ජීවිතය සාර්ථ කරගන්නටත් ැ අපි ෂනික කෝපේන මිනිස්ස ගොා ීරණ ගැන ෂනිකව ගන්න තීරණනි. ඒ ඉවසීම යම් සි කෙන ජීවිතය පු ප්‍රගුණ කරල තිබනා ය තවටික ඉවසල කල්පනා කරනවා. තීරණ ගද්දී ඉති සමහර අය දැ උදාහරණයක් විදිහට මේලෝක පංච අනන්තරය පාපකර්ම තියනවන ඒක අපි කර්මයක් කර්ම ශක්තියකට මේ අනන්තර පාපකර්මය කරගතු අනිවාරයෙන් දුගතිගම අනිවාරය ඊළඟට ඊළඟ බව අනිවාරයෙන් දුගතිගාමයන මෙලවදී එයා මහා මානසික විපාකයට පත්වෙනවා. එතකට ඒ අපිට බුදුන් මැරීම ඒවගේ රහතුන් මැරීම බුදුන්ගේ ලේසෙලවීම සංගබේදී කියන කාරණත් වුණන සිද්ධ කරගන්ඩ වෙන්න නෑන කොහොමත්ම කරණාවන්න ඇැතිහිද හැබැයි. මවමැරීම පියාමැරීම කියන කාරණක් දෙක සිද්ධවෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ වර්තමාන සමාජිම අබාග සම්පන්න්න අවස්ථා සිද්ධ වනද නැද කියල කරගන්න තම අම්මතතාත රන්න දරුව ඉත් බොහ වෙලාලටනවා. එතකොට හැබැයි. ඒයායටටඒ එක තේරෙනකොට යා ගොඩා පරගුණඩ වැඩි එතකොට ඒ ඉවසීම කියන කාරණ අපිට ශනිකව තරහවක් වෛරයක් එන්න පුළුවන්. හැබැයි ආගේ තැනදි අප ඉවසීම ප්‍රගුණ කරන්නට. ඉවසීම තුින් තම බල ඉවසීම නැතිීන්න කොච්චර අනතුරු සිතවනතිග කොච්චර සමාහජ පස්්නැතිදනක හෙද ඉවසලා ඉවසීම තුළින් තමා අපට සැනසීමක් හොයාගන්න පුළුවන්කමතින් එහෙද ශන්තිවාධජාතගේ තුළින් අපිට කන්ති පාරමිතා ප්‍රගුණ කරනවනන් ඉවසීම ප්‍රගුණ කරන්නට. කන්ති සච්ච සච්ච කියන්නේ ඇත්ත සත්‍යවාදිීවෙන්නට ඕන් මේ ලෝක මිනිස්සු වාසියට නිදහසට අවස්ථාවට බොරු කිය. දැන් අපි බොරුවක් කව්වෝ සමාජයේව කතාවට තියන් එක බොරුවක් කිව්වාහම ඒ බොරුවෝ වහගන්න බොරු සයක් කියනවා. ඒ බොරු සීය එක්නෙට නෙම නි කියන්නේ දහදනයටට පාලස්තනයට කිය. ක ම දැ සිදවවා ම ොර කියනවා එක කියනට කියපු බොරු මකතියාගන්න සිද. මඟ තොටේදී මං අම් අවස්ථාවක ඔයාට කියපු බොරුව මට මතගෙන ඇත්තම් මොකද වෙන්නේ මගද හම්ම නම් පසේ ඔයාට ර පරණ බොරුවක් කියන්නේ කියල්ලා ම කිය බොරුවක් කවන. එතකොට ම නිකම් සමාජ බොරු කාරය බවට පත්තවර වර්තමාන සමාජයේ මේ ලෝක මිනිස්ු ගොඩාහක් බොරුකාර වෙලදී නොවද කියපු බොරුව මතගැනෑ ඒ බොර කිය කියලද සමාජිටම් බොරු කියලා හැබැයි බොරු කීව් තින මතකදයා ගන්න විෙනවා. ඇත්ත කිවත් නොදන්න. එක ඇත්තයි එකම එක කාරනාවකින් කතාව නිමයි එතකොට සත්‍ය වාදවීම ඇත්ත කතා කරන දැන් බලන්න වර්තමං එක නිදසුනක් කියන්න බුදුරජාණන් වහන්සේගේ මේ දහම් පදයන් ධරමය කිසිම තැනක කිම කෙනට. ඒ ඉදිරිපත් කරලා සහන් කල තින මේ වචනේ වැදි බුදුහාන්දුරුව මෙ බොරු කියල තින කවුරුවත් කියරතිනවා. කාට තොප්පු කරන්නත් පුළුවන් ගැන. බුදුහාන්දුරන්ගේ වචනය එච්චරකට සත්‍යවාදී.ඒ විත්තරක්න මේ බුදු හාන්දුර දේශනා කර බුදුහාන්දුරන්ගේ දහම්පද හන්ඩ හපු අය බුදුහාන්දුරන් එක වචනකම බුදුහාන්දුරුවන් අනුගමනය කරන්න ධර්මයතේරුන්ගන්න බදුහාන්දුර වචනය පිළිගන්න පෙළමුණ. කරන්න ඉදිරිපත් වන එන්න එක එච්චරකට බුදුහන්දරය වචන පිගන්න තැනට ගිය. ඇයි බුදුහාන්ද්‍රය වචන එච්‍ර පිගන්න මේ සමාජය පෙළමුණ ආන්න මේ මේ සච්ච පාරමිතා සසර පුරාවටම ඇත්ත කතා කරපුන්න. එහින්ද බුදුරජාණන් වහන්ේකාාව ඔය සච්ච පාරමිතා බුදුරාණන් සෙපගුණ කර තු අපිත් ඇත්ත කතා කරනවන අපිට පස්සුන හඩුයි. බරු මතකති ගන්න යන්නේ. ට අපි සත්‍යවාදී පුද්ගලි. හඳ ඇත්ත නිරන්තරයෙන් ඇත්ත කතා කරන්නට පුරදුුවෙන් වන්න වට්ටක ජාත කියය තමා මේකට ප්‍රධාන වෙන ජාත කතාව පි ජාතක පොත් වහන්සේ තුළ දකින්නට පුළුව. ඉළඟ ස්කන්ති සච්ච මදිට්ටාන. අදිට්ඨාන පාරමිතාව අධිෂ්ඨානය කියන කාරණාව තුළමතිනවා අපි ඉලක්කයක් සපුරගන්න ඕනි කියන කාරණාව. අපි මොකට දදිිෂ්ඨානය කරන්නට මේ සංසාරගම නිමා කරගන්නට. ඒ නිමා කරන්න අධස්ථාන ශීලීව කටයුතු කරන්න ප්‍රගණ කරන්න නැ උදාරණයක් විදිහට පෝට පෙහෙවස් සමාදන් වෙන්න ගියපු කෙනාට. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න නිඳගත්ත කෙනාට. පිරිත් දේශනාවක් ශ්‍රවණය කර නිදගත්තගෙනට කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්. අමාරයි විනාඩි දහයක් පහලලක් ඇද්දී උහට ඇබෙරෙනවා හිට ඇබෙරෙනවා. නොයික්්‍යදනාව හරි අමරුවන්. නිදයාගන්නට උත්සාහරන ද නින්දයන්න ගොඩක්ෙනාව. එතකොට අධිෂ්ඨානයක්න අධිෂ්ඨාන සීලීව කටයුතු කරන්නනු මම ම මේ මේ දුක්්ගොඩිින් නිමා කරගන්නවා මේක දුක ඉවර කරගන්න මේ සංසාර දුකින් අතමතෙන රුත්සාහන්ත වෙනවා. අදිිෂ්ාන සීව කටයුතු කරේ නැත්තං අවශ්‍ය තනට යන්න විදියක්නන්නේ අධිෂ්ාන සීලි වෙන්නට ඕන. එතකොට. තමන්ගේ ජීවිත මො ගැනකට ගියත් අධිෂ්ඨාන සීලිව උදාහරනය අපි මං කතා කරපු අධිත්්‍යානය පිළිබඳව. අපි කලින් සාකච්ඡාවි කතා කර තේමිය ජාතකේ තේමිය කුමාරයා තමන්ට රජකම ගණ්ඩ බෑකිවන් ඇයි රජකම ගණඩ බෑකි මනිසන් දනුවන් කන්න වෙනවා. මේ මිනිසුන් වද පීර ලක්නක ද මට දරගන්න ම හහිද ැමතිත්න රජකමට එඒ නමොකද කරන්න. මන්න බාධකාවත් අධිෂ්ඨානය ඇති කරගෙනන්නවා. න රජවෙන්නේ නෑ කියන. එතකට ආංගෙ වගේ අපිට මොන බාධ කෙන්න්න පුුවන් බාහිර බාධගෙන්න්න පුළුවන් ඉගෙන ගන්න කාලේ නොෙක් බහිර හේතුවූන් වෙන්න පුළුව. බාහිර බලපෑමෙන්න්න පුළුව. ධතිෂ්ටාන තියයාගන්නව ම තැන්ටේයනවගේ. ඒ ප්‍රගුණ කරන්නට ඕන ගුණ ධරමය. ඉඩස්සේ කන්ති සච්ච මධදිට්ටාන මෙත්තු මෛත්‍රිය. මෛත්‍රීසාගත වචිකරම කායකරන මනෝකරමගෙන කාරණ තුළම සම්පූර්ණවෙන්නට ඕ. හිතන සිතුවීලි කියන ප්‍රකාශයන්. කරන ක්‍රියාවන් මේ හැම එකක්ම මෛත්‍රී සහගතව කටයුතු කරන්න න මහා අපි ජාතිකයේ තමා මේකට ප්‍රධන වෙන ජාත කතාව. තකොට අපි මෛත්‍රී සහගතව සියලු සත්වයන් කරෙීම එකතු කරගන්න ඕන කියන සමාජ ජීවතෙන් හැමෝට මයිතියක් තියරෙන ඒ හැම කෙනා පිළිබක් මෙ සහගත සිතුවිල්ල. අපි මේ ලෝකී වැඩියම්ම ඇලුම් කරන්නට ඕන්නේේ මෛත්‍රී කරන්න ඔන්න කාටම.මන් පුංචි නිදසුන් කතාවක් කියන්න. ුදුරජාණන් වහන්සේගේ කාය හිටපු. පැසිද්ම වැඩිපුර දහන්ද සු සුරපු රජිනෙ කොල් ර කොසොල් මහරඇත්තුමයි මල්ලිකා දේවයි සඳලු තලියයටටකි හිල දෙන්න එලිය බලාගෙන ඉන්නවා. එලිය බලාගෙන ඉන්නකොට කොසල් මාරතුමා මල්ලිකා දේවියින් හනවා මල්ලිකා. නුබ වැඩියෙන්ම කාට කාටද කැමති හතුම බලා පො නොත්තර මක. රතුමනනි මංග බතුමාන කැමැති කියලා කියන කතාවනි හැබැයි මලිකාදේ වේදෙන උත්තරේ තමයි හරි ප්‍රඥාවන්ත කෙනෙ රජතුමනි මං මේ ලෝක වැඩ්ඩියෙන්ම කැමැති මට ඊට වස්සේ ටිකවෙලාගගේලා මල්ලිකා දෙවියනි පැත්තරහනවා රජ පැත්තුමාගේ රජතුමන නුබහන්සේ කාටද වැඩියම කැමති එස රජතුමාත් දැන් අරයට මේ පහත්තෙන්ටත්දැ රත්තුමා කියෙන කදිකෙන් ර රත්තුමගෙනවා දේවිය මමත් මේ ලෝක වැඩියම කැමති මට ඊට පස්සෙ එහෙම කියලා හැබැයි අඟවන්නේෑ කිසි දෙයක්. මොන්න පස්්නයාව රත්තුම දෝගනයන කාගාට බුදු හාන්දුරග කෝසල සංයුත්යේේ හරි ලස්සන්න මේ ගොඩක්දේවල විස්තරකන ආය රතුම ඉක්මට ගීල බුදුරජාන්හන් ැරික කියෙන බුදුහන්ුවාර ප්‍රශ්නයක්ම මොකක්ද ගැටලුව ස්වාමීණි භාග්‍යවතුන් වහන්සේ මට පම මල්ලිකාගේ ඇහුවා. ඔයා කාටතු වැඩිෙන් ඇැති. එයා උත්තුන් උත්තරේ තම යා යායටට කැමතිගේ මගනුත්තේ උත්තරේම මාතති එක දුන්න එවුනට න් දන්න ඇයි කියල ස්වාමිණමන් උහන්සිේ කාවට මේක විසු මක් කරකන්න අඒ වෙලා උදුහාන්දුර පහැදිලි කරනවා තමන් ඉස්සල තමන්ට මෛත්‍රී කරන්නට. ඇයිඒ තමාන්ට ආදරය කරන්න නැති මනුස්සය. තමන්ට ගෞරෝ කරන්න මනුස්සය තමන්ට මෛත්‍රයක් මැති මනුස්සයා මේ සමාජයට කදාක්කන මයිත්‍ර කරන්න. නි මේ ෝක ඩිය මැලුම් ක යතු කෙන වට පත්න කද ත තමන් පිළි බඳව කල්පනා කරලා උපා කළටයුතු කිරීමට බුදුහන්දුු බොහෝ තැන්ව අනුවම කරල ති ඒක හඳුන්නන එක වච්චනයකින් අත්තූපනායක ධර්ම පර්යායක තමාට උපමා කරලා කටයුතු සිද් කිරීම. හැමදේකම් අපි කැමති නන කවරු තිට හවට බනිවට ආ එතකොට ඒ වගේ අනිත කැමති නෑ රාවට යන්න අත්තුපනක දරම පා. රගකරන්නට පේද ොගකරන අපි කමතින ත අනිතාහත් කැමතිනේ ඔය වගේ මේ හැම වැරැද්දි කාරණාවකටම තමන් උපමා කරගතොත් කවදාක මේ සමාජි වැරදි වෙන්නේ න ඒ අපි මේලෝක වැඩිය මෛත්‍රී කරන්නටව ඉසල්ල තමන්ට මන්ට මෛත්‍රී කරන ෙනා ප්‍රග කරනවා මේ සියලු සත්වයන්ටම අපට ඇහැට පෙනෙන නොපෙනෙන සියලුලුව සත්වයන්ටම කරනීමත සූත්‍රය උගන්නනවා ගාථ ධරමයකින් බුදුරජාණන් වහන්සේ තසාවාතා වරාවා නවසේ සහ දීගහවායේ මහන්තාව, මජ්ජි මා රස්ස කානොක තෝලා, දිිට්ටා අධදිිට්ටා ඒචදූරයේ වසන්තියවිදුරේ භූතාවා සම්භවේසීවා, සබ්බේ සත්තා බවන්තු සුගිතත්තා. මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සත්තු වර්ග දාහතර වි. විදධ සීරියන්යන විධ ස්වරූපයන් ගන්න විධ ස්ථානයන් වලන්න හැට පෙනෙන නොපෙනෙන මේ වගේ සත්තු වර්ගදා හතරක් පිළිබඳව මෙත් සිතින් යුක්තව කටයුතු කරන්න ෝ. ම මේ කරිමත් සුත්‍රය මතක් වෙච්චිද මතක් කරන්න කොහොමද මහිත්‍රී කරන්න. මාතා යතා නියම්පොත්තාන් ආයුසාක පුත්ත මනු රක්කේ. ඒවන් පි සභභූතයේසු මාන සම්භබනවා. එක දරුවෙක්කන්න අම්ම කෙනෙක් ඒ දරුව රකින වගේ සියලු සත්වයන් කරෙහි. ඉත්‍ර ගත සිතු විල්ල ටි ුතු කරනක අන්තිමකාරණ උපෙක්කා පාරමිතා. උපෙක්කා කියන්නේ උපේක්ෂාව. සියලු දේවල් මධ්‍යස්ථව විඳ දරාගැනීමේ ක්‍රමවේදය. මැදිහත් සිත වැඩියත් නෙමේ අඩුවත් නෙමි. අපිට මධ්‍යම ප්‍රතිපදාවගේ බුදු හාදුරනුදන වදාන මධ්‍ය පතිි පදාව මේකට පදාන වෙන ජාත කතාව තමා ලෝමහන්ස ජාතක ස. දවසා වනයට ගිහිල්ල භාවනා කර කර ඉද්දී. දරුවු ඇවිල නොයේ කිරිහර කරනවා.කානට නො කූර ගහනවා ඩීකෑලි වලින් ගනි නොව. මේ සියල්ල දර ගන්න ද මන්ගේ භාවනාවට යොමු කරලා කටයුතු කරනු. මෙන්න මේ විදිහයට ජාතක කතා දහයට පාරමිතා දහයට අපි ජාතකතා දහයක් කතා කර. කලින් මට මතගෙන මෛත්‍රපාරමිතායි මහා අපි ජාතකය. මෙන්න මේ කාරණ ටික. ඇ යාාක දරම අබෝධ පරමිතාවන් මේ අපේ ශිෂ්‍යයන්ටත්ම ගණඩ ලුවන් ආදර්ශයක්ම උන බාධකාවත් තමන්ගේ අධ්‍ය අපට උත්තර හිතවුම් පලන ඇතම දෙැ අත් වර්තමානයේ විධ බාධ එනවන අපි හිතට ඉගෙනගන්න දරුවේට පවුල් ප්‍රශ්න තියෙන්න්න පුළුවන් ගෙදර වටපිටාව පශ්න වටපිටාවක් නෑනෙද එතකොට පවල් ප්‍රශන තියන්න පුළුව ගේවල් ොරල්ල පශ්න තිෙන්ට පුළුව පාසලේ ප්‍රශ්න තියෙන්න්නට පුළුව. ම ආර්ථක ප්‍රශ්න යන්නට පුළුවන්. සාමාජීවසය පශ්න තියෙන්න්නට පුළුවන්. මේ හැම එකක්ම තමන්ගේ අරමුණට බාදාවක් නොකර ගත යුතුයි. උපෙක්කාපගුණ කරනවනං ඒ කනටක පශ්නයක් එෙනනෑ. අරමුණ තියයාගන්නට මම සාර්ථක ශිශ්‍යෙක් බවට පත්තිෙන කියෙනෙක්. ඒ අරමුණ තිබ නං උපෙක්ෂ මේවා පශ්න නෙමි . අපිට එතකොට දැන් මේ ඔය කාරණා ටික. කතා කරපු කාරණත් දහය තව ගොඩා ගැමරට කතාගන්නවන ජාතකතා පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුොල ජාතකතා බොහෝමයක් තුළ බෝධි සත්ව චරිතයෙන් අපිට ගන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා මේ විධ අවස්ථාවන් වල මේ දේවල් ප්‍රගුණ කිරීම. දැන් අපිට ඒ කාරණාවන් තුලින් පැහැදිලි වෙන්නේ. පාරමිතා පුරණවා කියන්නේ යම් අරමුණ යහපත් දෙයක් තුල අපි ප්‍රගුණ කිරීමක් සිද්ධක. අපි අ නිතර කතා කරපු කාරණාවන පීනනව කියීන කසා පීනන්න දැනගෙන හිටියට බෑනි පීනලා පුරුදුවෙන්නට. එතකොට මේ සංසාර සැඩ පහරෙන් ඇයි පාරමිතා කියන පරතරට එරං යනගෙන් තොට පරතරට අරංන්න අපට පීනන්ටත් පොඩ්ඩක් කර පුළුවන් වෙන්න පේ නතන් ගංගක රඩිය අත්තියන්ට අපි බයයි පීනන්න බැරින ගොට පීනන්න දැනගෙන හිටියට බෑ පීනන්න මෝනි එතකොට පීනන්න අපි පුරුදු කරලා තියන්නට ජීවිතයේ. දන්දෙන්නට පුරදු කර නැතිමනුස්සට දන් දෙන්න බෑ සිිල්ටකන්න පුරදු කරපු නැතිමනුසයට සිල්ලකින්න බෑ ගිහිගේ අතරල්ලා යන්න පුරදුකර නැතිමනුසට ගිහි කවදාක් අතරලයන්න බෑ. එතකොට නුවන දියුණුවෙන්ට ප්‍රඥාව දියුණුවෙන්ට අධ්‍යාපනය ඉග ගන්න උත්සාාවන්ත වෙච්ච නතිකෙන ප්‍රඥාව නැති කෙනට කවදක් ප්‍රඥාව දිුණු කරගන්න බෑ මේ ෝක ඇත්ත ඇති සැටි දහමය ගන්නන්නේ යතාාර්ථබෝධීන්. ොට ඇත් ඇ මේ ඇත් මොකක්ද කියලා හරිට ඇති සිටින් දකින්නට පුළුවන්කමක් කම්බවෙන්නේ නෑ. ඊලංකාරණාවීය මහන්සිවෙඩ විදිහක් නේ නිකම් මුහෝ යන්න බලන්. එතකොට වීරය කරගන්න විදිහක් නෑ ප්‍රගුණ කරේ නැත්ත. නිවන් දකින්න ඕන්නන් අපි මහන්සි වෙන්නට ඕනි. කාරණා හතරක් මත සම්මා වායාමය ගැන කත කර ඇදි කාරණනා හතරක් මත වීරය කරන්නට. මොනවාදේ කාරණා හතර අපි ගාව උපන්කුසා. ඔබගේ ජවිත කරන යහත් දේවල්ති නොන ආංගේ පින්කං දේවල් කුසල් දේවල් උපන් කුසල් දියුණු කරගන්නට. දෙවැනි කාරණාව නූපන් කුසල් උපදවාගන්නොන් කවදාකත් කරපු නැති පින්කම් යහපත් දේවල් භාවනා කරන්න න භාවනා කරන්න ප්‍රගුණ කරන්න ඔය වගේ දේවල් නූපන් කුසල් උපදවාගෙන දියුණු කරන්නට පපුරුදු වෙන්නටන් තුංගනි කාරණාව උපන් අකුසල් දුොරු කරන්නට ඔබගාව තියන කුල් මොවාද කියකර දැනගන්න ලුවන් කිය කොහොමද ප්‍රඥාවතිබ හිත කාරනව සපුරුණුත්ම ප්‍රඥාවතුළින් ම මංගව වැදිදනකෙන මට දකින්න පුලො. එතකොට උපන් අකුසල් දුරු කරගන්නත් නූපන්න අකුසල් නෝපදින්නට ඒ මේ තමන්ග ක්කසල් නැතැන් ඉවති ොවන්න වග බලාගන්න මෙන්න මේ කාරුණනා ටික ජීවිත ඉස්සරහට යනකොට ඉවසීම ඒවගේම සත්‍යවාදීම තුලින් අධිෂ්ඨානය තුලින් මෛත්‍රී සහගතව උපෙක් සහගතවටයුතු රීම තුලින් යම් තැනකට මෙ ප්‍රගුණ කරන්න පුළ මෙය ප්‍රගුණ කරන්න ලේසි ම අවස්ථාවක් මම කියන්න පොහෙ දවස. සල් සමාදංගුණ කෙනෙට මේ කාරනාව කරගන්න ලේසි ඒක ම පැප ම මේ ප්‍රශන මතුගන්න ඇවේ මේ ඇත්තරම මේ දසාරමිතා සම්පූර්රගන්න මේ මහන වෙන්න්න මෝනට මහ භාවයක් ලාාන අපි දයට. ජීවිතය ඇතුළද මේ කිය දේවල් ප්‍රගුණ කරන්න බයිද කියෙ ඇත්තන ො පැවිදි භාවයට පත්වෙන්න මෝුණ කියෙනේ හැේ පැවිදිභාවය සහ ගිහිභාවය හඳුන්වන්නේ මේ පැවිද්දායි ගමන හන්සේක්ට උපමා කරන එතකොට හන්සේට උපමා කරණ හන්සේට පුළුවන්කම තිය විශේෂසිත හැකවත්තියෙන කිරියෙන් දිීර වෙන් කරගන්න පුළුවන්කම තින හොඳ නරග තේරුන්ගන්න. එතකොට දර යන්න පියපත් රග හන්සේට පියාපත් බරවගේ පැවිදර තියෙන මේ සංසාර ගමනේ තමන්ගේ නිවන් අවබෝධ කර ගැනීම අරමුණ පමණයි. පැවිදිවෙනක ගමන ටිකක් පහසු වෙනවස. හැබයි ගිහිව ඉන්නවනම් ඒයටට නිවන් දකින්න බැරිදපුළුව කීදනෙක් රහත් භාවට පත් වුණා සෝහන්භාවට පත් වනාට බුදුහාන්දුරන්ගේ ඒ බුද්ධකාලන්න සමාජයේ කී දෙනෙක්. මාර්ග පලාව බෝධයට පත්වෙලා හිටියත් ඒ ලෞකික ජීවිතය ගත කරන ගමන් සෝවාන්නුනාය හිටිය සකර දාාම වෙච්චාහිටිය නාගාමි වෙච්චාහිටිය මහරද්භාාවට පත්ව වනයි පමණයි පැවිදි භාාවයට පත්ව වන්නේ. එ අ ජීවිතය අනිත් ඔොක්කොමල හිටිය. එතකොට මේ හැම කෙනෙටටම මේ සසාරගම නිවාහ කරන්න මේටික සම්පූර්ණ කරන්නම වෙනවා. එතට අපිට මේ පූර්ණ කරගන්න කොයි වගේ වෙලාවත් දෝන ජීවිතය. අපි මේ සිහි බුද්ධ යෙන හැමලාවක්ම මේක ප්‍රගුණරන පුලුවො. හැවමක කරගන්න ලේසිම වෙලාවක් තමා පොහය දවස. මාසේ දවස් තිහෙෙන් අපට විශේසිදි දවස තියෙන න පහය දවස. අපේ අයයට මොද වෙලා තින පොය දවස මොකද යොදාගන්න නිවාඩුවේ පාඩුවේ ගෙදර තියෙන හැලිවලන්ටික හෝදගන, රෙදිිටික හෝදගන දරුවන් අලාගන විනෝධ චාරිකාවක් ගිහිල්ලා විනෝද වෙලා කටයුතු කරන්න. අපිට හම්බවෙච් අවස්ථාව නැති කරන්නේ. හොඳම අවස්ථාව මේ ස්ර්ණමය අවස්ථාව හම්බ වෙන්නේ ඒ වෙන දේවල කල්දානු. හැබැයි මෙන්න මේ වෙලාව වටින වෙලාව පෝයිදවසකයන්. ඒ දවස වෙන රටවල්ල නිමාඩු නෑ ව බටහි රටවල්ල විද රටවල මේ පෝදව නින වෙසා පෝදවස තර නිමාටු ද ලෝකටම එතකොට අපිට පෝදවස් දොලාහම. නිමාලුතින් අප හිතානයන මේකෙර. අපිට බෞද්ධ සංස්කෘතියත්යක නිර්මාණය වෙච්ච සමාජ වට පිටාවක්තියෙන් අපේ ඉතිහාසය තොල ඓතිහාසික වසේ මේ දිනේ අපිට වෙන්කරල තිීලදිනාව මේ ආගමික කච්චාරිත්‍ර ධර්ම ස්ශ්‍රසිද්ධ කරක්. එතකොට එදාට අපි පරක්කු වෙනවන. මංක නිදසුනක් කියන්න. අපි අවුරුදු සීයක් ඉන්නවන. අපිට පොය දවස් කියද හම්බේ. දෙසීයින් අවුරුදු සීයක් කිටී. ඔය හයිසියනු තිි මුළු දවසම පොයදවස වැඩ කටයතු කරන්නේ අපිට පුංචිම පුංචි වෙලාව කාල වෙලාව ගනන්ම් කරන්න මෙතන අපට බොහෝ කාලයක් නෑ වෙන්ුවෙන් කරලා ගත්තෝත් අපේ මුළු ජීවිතයේම හරියට පැෑවිසිී හතරේවා ඔන්නන් දෙකාක් නැත්තන් තුනාක් ඔය ඔක්කොම එකතු කලා වෙලාවල් ගත්තෝ එතකොට ඒ වෙලාවත් නැති කර ගත්තහ මොකද වින් අපි ගොඩා පරක්කුයිනි ගොඩක්. අත පසුකම් කිරීමම් කරලා තියෙනවා. එතකොට මෙන්නම පෝයදවසට මේ පාරමිතා ධර්මටික කරන්න පුළුවන් අරි පහසුයි. පෝයදවස ධනමාන කටයුතු සිද්ධ වෙනවාද නැන්ද ඕන තරන් සිද්ධ වෙනවා දැන් මම පින්කමක් කරන්න ඕනෙමද මට ධන පාරමිතාව සම්පූර්ණය. නෑ. මට වෙන කෙනෙක් කරන පින්කමක් දිහා බලලා. දැක සතට වෙලා මට පින් අනුවෝදන්වෙන්න පුළුවන්. මගේ හිත හදාගන්න පුලන් මේ කෙන කරන පින්කම හරි අපේ අහෙම නිමණ කරන්න. මොකද කරන්න. වෙනකෙනෙ කරන පින්කමක්ක අඩු පාට දකි ගනාන හිලා උබාලනවා පින් ධනයයක් දීලෙවල්ල ගෙවල්ල මනිස්සු හෙමි කරන. පහදාට පටන්ගවා ලිස්ටය හදන මේකට මෙචරගයා චරගයා මෙච්චරගියග එතකොට සීම සහිතවන දන්දීරතියන් දන්දීම කෙනක හරියට ප අයෝගිකව අබෝධ කරන ත්සරලු අදුන්නත්මන්න හරි දානචේත බත්සරලුව න දාන හැන්. ද බදත්්‍රමාාව තද්දාාන චයතවා. හරි සිතුවිල්ල පහල කරගන්නව. කේතන ික්වේ ගමන්ගදමක කියෙන බුදුරජාන් වහන්ේ දේශනාකර ොර තුවිල්ල පදරංගලා තම කර්ම ශක්තිය ගොඩනගෙන. එතකට බෙන්න්න මෙතන අපිට පුළුවන්කම තියනවා පොෝයදවසේ දන් දෙෙන්න. ිල්ට අටසිල් මාදාගන්න සිල්ත් වෙලා ප ූර් දවසමන් අද පරිසම කොද ගටන්නේ ගෙදර මිනිස්සුනේ බාහිර සමාජනය ඔක්කෝම එක වගේ ඉන්න පාට පාටනය එක විදිෙන් සිල්ටකකින්න දානන් සිීලා නෙක්ම. ඉදර අතර්රලන අරටි කමත කරන්න නකම්ම සම්පූර්ණාතය පත්න එතකොට ප්‍ර්ඥාව ධර්මදේශන සවවැය කිරීම තුලින් ජීවිතය දකින්න පුළුවන් ජීවිතය අතර්ථය තේරෙන් ඇද. එතට ප්‍රඥාව සම්පර්ණ නද ප්ඥාාව විරියේන තමංගාව තිය කෙස් කාටික මොනවද කියර තේරුන් න නෑවටි යින් කරගන්න උදාහරණයක් දර කමුමරක් වැඩ කරන මනුස්සේ. අපි අර බජිරි කියලෙන්නේ ගොයන්ගහ වගේම හැබැයි ඒ මනස්සය කුමරට ගිහිල්ලා. ජිරි ි ැතිකරන්න න කියෙ ගොන් ටික මරලබ හෙක්හන්නේ හිමින් සර පැරණි ගොවෝ කරන්නේ කුමරට ගිහිල්ලා යම් වෙලාවක් අරගැන තමන් එලිය අද්‍ය තියන ඔය අනවශ්‍ය මේ වල් පැෑ ටික මොකද කරන්නේ ගලාවලා යින් කරනම්. එතකොට තමන් දන්නවන මේක වල් පැලේ මේක ගොයම් පැ ඒක දන්නන්නේ ඒ මනස ගවිතන පිබඳව දැනවත් ය ෙන්න. තුො අපි ධර්ණනකූලෝ ර්මය දැනු ඇතිරගත්තන් පසේ අපි තේනුක යහපත් මේක යහපත් කුසල් මේ කුසල් මේ පින මේ පව කියලා තේරුම් අරගෙන අපි ගවතතින යහපත්දේ වලටි යිංන්රගන විර කරන බේයි පුොළුව. ඊට පස්සේ ඉවසීම දැංවෙන දැනම් සෝපයික වාඩිවල ඉන්නවන්න පුළුව. සුව පහසවාසනක වන්න පුුව නිදාගන්නාව වෙන්න පුළුවන් පොයි දවසිය බෑ පන්සි හට දුස්කරයි බනමඩුව පැත්තකට වෙලා බිම වාඩි වෙලා දවස පැදුරක වාඩි වෙලා හරි අමාරුවෙන් වීර කරන්නට. වීර කනමි සීර වේදනාව දැනගෙන මේගේ වේදනාව මට මුළලු සංසාරපුරන නැවත නැවත වෙන්න සිදධනවාගේ නලබෝදධ ඇතකරන්න. එටවසේ සච්ච අපේ වචනයෙන් සිද්ධන වැදදි කියඇති නව හතරයින. මුසාවාද පිසුනාාවජ පරුසාවාච්‍ය සම්ප්‍රප්තලා. බොරුකීම කේලන්කීම පරුසෝචනකීම හිස් වජන කතා කිරීම. එතකොට ඔන්න දැන් පූදවසි සිල් සමාදං වුණට පස මේදී කරගන්න පුළුවන්ද බයිද පරිසංගරන් ගෙදරරි දහෙමනේ බොරුවක් කියනන්න පුළුවන් ඔහහි නිකං ඕන්න ඇත් දෙයක් කියන්න කියනවා අන්න පුළුවන්ගයි අපට එහම වඩ තියෙන අවකාශය වැඩි හැම මෙතන අවකාශය අඩු. ඉඩකඩ අඩු නං අපිට පරිසංකරගන්න හරි ලේසි. එතකොට අපි සත්‍යවාදීව කටයුතුරන වචන දවන අධදිි පරිසකරගන්න පෝදවස පුළ මගේක කිය පෝදවස හර ේ දවස ීරගෙන ඉට පස්සේ අධිෂ්ාන මම අධිෂ්ඨාන ශීලීවටයුතු කරන්න පුළො. ඊට පස්සේ මෛත්‍රී සහගතුව තමන්ට පිටේ තමන්ගේ තරහා කාරයැලෙන්න පුුවන් පෝදවස ිසවාාදග දැකාම වනස්සේ සෝපත්්‍යයවා කියලා හිතන් පාර්තන කරන හිම නෑ හිතතින් වයිර. මේ මනස්ස මගේ ූුණ විසරහ ඇඳ ගත්තා කිය හිතෙන් වෛරර කරනින් එහෙම කරන්න ගියව තන්දිමේද වෙන්නේ මෛත්‍රයක්ක් ගොඩනැගන්න හැබැ ඇතන අපටක් අවස්ථාව තියෙනවා. හිට පස්සේ උපෙක්කා දැන් අපි වෙනදට ආහාර පානවල රසය බලනවා. අදරා අදනංලුණු වැඩි අද සීනිි වැඩි මේ නොඒක එදාට දැන් දෙන දානෙන වලදන්නවෙන්න ස සමාදන්ගුණම්. ඒක රස වනත් රස නැති වුුණත්. මේකමගේ ශරීර පැවත්ම සඳහා පමණයි කියන සිතුවිල් ඇතිකර ගත්තෝොත්. මධ්‍යස්ථව මේක දරාගැන. බලන්න කොච්චර ලේසි වට පිටාවක් හැදලති නද කියෙන මේක පොර්ණ කර ඔන්න අපේ ජීවිතේ. මේ ටිකම අපි දැන් අප පොඩ්ඩක් එමු ආය සමාජි පැත්තට පුතා ඉස්සල්ල මතුකරපු කාරණාව ලෞකික ජීවිතේ මේ සමාජි පිි වැඩ සටහන අසාහරන කලින් ජීවිතයට ොහද මේ ප ටික පාරමිතතා ධර්මටික එකතු කරගන්න දැන් ඔය කාරණ ටිකමනේද අපිට එකතු කරහති. ඉවසීම කියන කාරණාව. ආකල්පය දැනූම ඔක්කොම ගොඩනගා ගන්න සාර්ථක ශ්ස ජීවිතයක් හරි සාර්ථක පවුල් ජීවිතයක් හරි සාර්ථක සසර ගමනක් හරි. නිර්මාණය කරගන්න අපි ගාව එකතු කරගත යුතුකාරණා ටිකකුයි, අයින්කරගත යුතු කාරණනා ටිකුයි. මේ පාරමිතා ධර්මය නිගෙන ගන්න කොටම අපිට මෙ ප්‍රගුණ කරදදි අපිට අශ්‍ය වෙනවා. මේ හැම පාරමිතාව ප්‍රගුණ කරන්න. මේ කාරණ පහ අපි ගාව මේ ගුණ ධර්මටික ප්‍රගුණ කරනගේමු මේ ගුණ ධර්ම ප්‍රගුණ කරනවනන් මේ කාරණ පහ අපි ගාව තියන්නට ඕන. අපි ගාව අයින්කරන්න ඕන ටිකකුයි එකතු කරන්න ඕන ටිකු. මොනවද පලවනි කරණ තුනක් තියෙනවා අයින් කරගන්න ඕන. තන්හාාව මානයේ දිිට්ටි. ම න මකතියාග තුවට අපිට සාර්ථක පිතුරක් එකතු කරන්න පුො දරුවක්ලෙට. තන්නාවක කිය තුෘෂ්නා තුෂ්නාව නති කරගන්න මොකද කරන්නවා. දන්දනයක අවබෝධයඇති කරගන්න අපට එක කර ඇතමාන. ඉතට මානය. අපි ගාව මානයක් තියෙනව නේද. සමහරය මානයෙන් ඉදිමිලන සමහර දරුවයිනෝ අපි තරන් දන්නේන්නේ. සමහර සමාජි මිනිස්වීන්න්නවා ආමුදුරුවන්ට වැඩිය හාමුතුරන්ට බනක කියන් යන්න එම සජ මිනිස්වීන්වවා. ොම ම දන්න කියෙනෙන්නේ සහට හාමුදුරුණ දන්නඩට පුලළුවන් හැබැයි තම තමන් පිළි බඳව මානයති කියන කාරණ ඇති කරගන්න හොඳන. එතකොට සමහරය අනිත් අයි පහත් කරන මානය කියන කාරණව සරලවකවවත් තමන් උසස් අනිත් අයි පහත් කියන සංකල්පය. එතකොට අපිහෙම හිතන වනන් පිතනම පිරිහෙච්ච පුද්ගලි බවට පත්ලගෙන. ඒවගේම හීන මානය මට මොනුවත් බෑ අරකට්ටිය තරන්න නෑ ඒම තමන් පිමඳ පහත් හැකිගීමක් තිනයින්වවා ඒත් නැති කරගන්න කිව. තු මාන නති කරග තන්නාව මානයේ දිට්ටිය මිත්්‍යය දෂ්ටිය. වැරදි දෂ්ියයක් තියෙනවන්න යම්කි සි කෙනෙක් ගාව. ඒ කෙනාමේ පාරමිතා දහය පුරන්ඩ මෙම ප්‍රගුණ කරන්න ජීවිතය එකතු කර ගන්න කවදාකවති යන්න නෑ. තමන් දකින දේන හරි වැරදි දේවා ලොක්කොම හරි. අසාරය සාරම ති. ඇර දිදේවල් සරුවිදි සාරේජා සදසන සරුදේ නිර දේ විද දකිනකන තම මතති දෘෂ්ටිකය කිය ොර මති්‍ය අ දෂ්ි ංල්පතියනවන න්න මේ කාරණා තන්හාාව මානය දිට්ටිය. මේ කාරණතුන අත්තාල යතු කාරණාවවිදයට සහගරන එන්න මොව එක තු කර ගඩන කරුණාව සහ උපාය කවුශාල්ලි. කාරුණෙ හදවතක්තින මනුස්සයටට තම ගුණ ධර්ම ගුණ කගණපුලු. ඒ වගේ. පශ්නලට අහු නොවන විදිහට. පශ්නවලින් මිදන විදිහට අපි උපාශීලි වන්නෝඩ. සමල්ලට අප අහ තින පශ්න අප ඇකරදාගන් අපේ යාලූ සමාජය තුළ වැරදි කරනවා අ යාෝත්යක මිදල අපිත් වැරදි කරනක. හැබයි අපි බුද්ධිමත් වනානං අපිට මේකින් චට්ටක් මගෑරිලලා ඉස්සරහට යන්න පුළුවන්ගම තිය. එතවු මෙන්න මේ විදියට මේක අවබෝධයෙන් යුක්තව සමාජී. එකතු කරන්න කො දැ පවැිහිට පාර්සවත් තින් හිඳ ඒ එකට්ටන මක ප්‍රමාණනවත් දරුවන්ට එකතු කරග විභාග ඉදිරිපත්ව වන දරුවටහන්න පුළුවන් මෙන්න මේ පාරමිතා දර්මයන් උපයෝගි කරගැන කොහොමද සාර්ථක ජීවිතයක් ගොුණ නගාගන් අපිට නිදසුන් එකක් දෙක මං වතක් කරන්න සමාජයේ ජීවත්වන මනුස්සයා සිල්වත්වීම තුළ සමාජය මොන පස්සරද නැතිවී. සිල්ලවීම තුළ දේපල සුරක්ෂත භාවය. ජීවිත සුරක්ෂිත භාවය. ධනය සුරක්ෂිත භාවය ඔය වගේ සමාජි ජීවතන මිනිසුන්ට ඔය සුරක්ෂිත භාවය කියන සහතික හම්බේ වද නැද දැන් අපිට ඒ සහතිකේ තියෙනවද නැති කියෙනවා දැන් ඔන්න සංසන්ධනාත්මකව බුද්ධිමත් දරුවෙට්ට පුළුවන්කම තියෙන සංසන්ධනාත්මක පශ්න ගොටන ගන්න පිළිතුර. ඔොම ගඩන ගන්නේ මේ සමාජයේ මෙන්න තියන පශ්න ඕන පශ්නය හැලියන්න. මෙන්න තියෙන පශ්න මේ පශ්නේ ඇතිවෙලා තියන්න මොකක්ද හේතුව සමාජයේ සිල්වත් නොවීම. එහනම් පාරමිතා ධර්ම ප්‍රගුණ කරන සමාජයක් තුළ සිල්වත් වීම තුළ අන්න ප පශ්නේ නැතිවෙනවා ස විසඳම හම්බ ද ැද. හම්බල එතට සමාජය ලස්සන සමාජය බවට පත් වෙලා තියෙන. ඉවස ප්‍රගුණ කරනවනං සමාජය සීවදිීන් හානිකිරම් මනුෂ්‍ය ගාතන නොයක් දෙවල් සිද් වෙනවා එහම සිද්ධවෙෙන නේ ඕමො විද උපයෝග කරන්න පුළන් ඕනතර ඕන කරණාව. ඉවසීම. සත්‍යවාදී මිනිසු දැන් රටරටවල්ල පශ්න ඇතිවලන කවරුහරි කියපු බොරුවක් කල්ලගන්නේ අල්ල පුගෙර මනුසේ මහා පැත්ත කෙර මනුසඇත රු කරන අපි මූණ මූුණ ප්‍රශ්නයක්ක් වෙලීමේ සමහරලාට කවරු හරි කිය බොරුවක් අපි කොහෙන් රි ල්ලගෙන. ඒහෙමන්න්නත්තන් රටරටවල් අතර ඒත් සහරලාට ඔය වැරදි අර්ථකථනයං වලට පත්වීම තුළ. එතවට සත්‍යවාදී ඇත්ත කතාකිරීම තුළ මේ සමාජය තුළ ප්‍රශ්න නැති කරගන්න පුළුවන් බේයිද. ො මේ මුලු මහත් සමාජයම පිරිස්සිුදු සමාජය බවට පරිවාර්තනය කරන හරි පහසුයි. හැබැයි මේ ගුණධර්ම ටික මේ සමාජකත වෙනවාන්නම්. අපි මෙම ඉගෙන ගන්නුවනි. පොත්තට වචනයට ලේකනයට ලියවිල්ලට මනක්. එකතු කරලා නෙමේ අපි හැමදහම කතා කරනාවගේ අප ජීවිතයට එකතු කරගන්න ජීවිතයට තමා මේ කාරණට එකතු කරගන්න අපි සිල්ලොත්වෙන්න ඕන පොට නෙමේ ඩැන් බොහෝ සමාජයේනෙ සිල්වත් වෙලා තිනෙනම කේද. පොතටන සහරචනාවටරනාවට ලිය හැබැයි ජීවිතය සිල්ලොත් භාවයක් ඇති කරගෙන ජීවිතය වසීම කියන කාරණාව නෑ ජීවිතයේ ශාන්තිය කියන කාරණාවන. ඔයගේ ගුණ දරම මේ කාරණ බල කොච්චර ප්‍රාෝග ජීත අපට එකක කරන්න පුලන් කොත්න්න තැකට අපි රන්න පුුව අලස්සන ජීවිතය ගොන්නගන්න පාරක් බවට මාවත බදුහාහදුර පෙන්න්න දුන්න ප්‍රායෝගක මාවත. හැබ මේ අපිට දවසරක දෙකට බෑ නැවත නැවත පුගුණ කර දදුන්න කියලානේි නැව නවත දන්දන්නට නැවත නැත සිල් ග දැ වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්කින්නේ එකවතාවත් දුන්න. ඒ දන්දන යත් ඉන්නවන සමාජයට පේන දන් දෙෙනයන්න. සමාජයෙන් පැසුන් ලබන්න දන් දෙෙනයන්නවා. පින්සිද්ධ කරගන්න දන් දෙෙන ඉන්නවා විධ පාර්තනා තියයාගන දන් දෙෙන ඉවා. සහ තමන් අතැහැරීම ප්‍රගුණ කරන්න දන් දෙෙනයින්න. ත අතැහරීම ප්‍රගුණ කරන්න දන් දෙෙන කෙන තම මෙතන වැදගත් කෙන බවට පත්න ට ස මාජය තුළ ප්‍රසිද්ධයන සමහර වෙලාවට ලොයේ ලොකූ විශාල පින්කම් කරනවා. හැබැයි ඒවා අරත ශන්‍ය පින්කම් බවටත් ල නයි. ප කාටහරි පේෙන් කවුරුහරිගේ පසංසාාවක් ලබන් නැතයි යට අරමුණක් තියාග මේ මැහ කරන හැම කරන. එතවට මේ ගුණ ධර්මටි අප ජීවිතය කොරත්තු ලස ජීවිතයක් ගොඩ ගන්න පුොලන් ශි්‍යියක් විදිට ර්ථක ශිස ජවිතයකුත් ගිහි කෙනෙක් නම් ගිහි සසර ජීවිතය සුවපත් සසර ජීවිතයකුත් සසර ජීවිතය කෙටි කරගන්නක් පාහදාගන්න පුළුවන් කාරණා බවට මේක පත්වෙන. අප හමුදරේ මේ කාල වෙලාව අවසන් වේගෙන යනහින්ද. මහිරන්නේ අද වැඩ සටහන්නෙන් අපේ සාමාන්‍යපල සිිෂයන්ට වගේම අපේ සාමාන්‍ය ලෞකි ජීවිතේ අපේ සරාවක ප්‍රේක්ෂක පිරිසටත්. බොහෝ වටිනා කරුණ කීපයක්ම එකතු වෙන්නදති කියලාවං අපි හිතනවා. ඉතින්න මේ කරුණුත්ර සුගරගන සාමාන්‍යවෙෙලා විභාගයට හොඳින් උත්තරයක් ලියන්නට අපට අද වෙදා වගේ එකතවුණු. මල් ිියේ ුම්ම ස්වාමන් වහසේට මගේ ගෞර පුර් ස්තතිය වස්ථායිඇපද කරනවා සනම අපේ නැවතත් පහන්න්නට තුලින් හම. ඇ ම දනට තරන්සරමයි.